රුසියාවේ ආරක්ෂක අංශවල රැකියා ලබා දෙන බව පවසමින් මෙරට ආරක්ෂක නිලධාරීන් රුසියාවට සහ යුක්‍රේනයට සම්බන්ධ කුලී හමුදාවලට බඳවා ගැනීමේ ජාවාරමක් පිළිබඳ මේ වන විට රට තුළ විශාල කතා බහක් ඇතිව තිබෙනවා. එම ජාවාරමට හසු වූ මෙරට ආරක්ෂක නිලධාරීන් රුසියානු යුදබිමේ සිට දර්ශන සහ හඬපට යොමු කිරීමත් සමග මේ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. කෙසේ වෙතත් එම ආරක්ෂක නිලධාරීන්ගේ බිරින්දෑවරුන් සහ ඥාතීන් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයට සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණ මෙම ගැටලුවට මැදිහත් වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. මේ තමයි අපේ මහත්තුරු ලක්ෂ 7ක් එයාගේ ගිණුමට බැර කරගෙන අපේ මහත්තුලා යවපු නියෝජිතයෝ මෙයා තමයි. මෙයා දැන් කියනවා කිසිම දෙයක් ගන්න නැහැ කියලා. ඉතින් අපි ඉල්ලන්නේ අපේ මහත්තුරු නැවත ගෙනත් දෙන්න කියලා. පඩියක් හම්බ වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ජීවිතේට පඩි හම්බෙනවා කියවට 7-5ක් හම්බ වෙලා නැහැ මේ වෙනකන්. ඇද්දේ ෆොටෝ එකේ ඉන්නේ මේ එහෙ රුසියාවට ගියන් පස්සේ ආමියකට बार देना सर यहाँ तमाही ये टक ये लोग कम डॉक्यूमेंट्स अंदर लोग कम बार दे ये आगे देंगे को हमें यहाँ किया नहीं मैं आप ही दान नहीं किया लीवल इन पास से इतनी पास से मनोज नाथ के लिए दान नहीं क्या नहीं आवे उनके ने पैन पता नहीं क्या नहीं आवे माँगे महाते लंकावेंगे रूसियन रटेटा में मार तो पहा की हिला इट पास से यार ट्रेनिंग स्कूल लेके विषय आटा बिंदा बिना कांग विषय नाम में बिंदर है कोलहा मार्ट मार्ट वो इसका टेट दाल तिब्बा अमां खारदरे याक नह होंडी इन्नो बायो ने पाम दवास देख तूने किंग कोल्ला गान्ना में किया ला इट पास मार्ट इधर इंदलो विस्तर या होया गान्ने बेरना मन्यालु मार्ग में आगे विस्तर होया गान्ने बेलो याला दान नह किया ला रात ने पूरे रात ना आए के किया ला किने इन्ने या तो कमांड है कि मागे महात्या कमांड है कि मैं या वो मैं वॉइस मैसेज या दाल नो ए आगे मैं आलू एक बने विजय वांस किया ये आठ और इसमें से ज्यादा तीनों में विष्णु नैति उना किया कि वो बस मांगे वो याला तहारू करगाने को हमें मगे महाते नैति उना किया वो याला बॉडी एक देख कर देखिए इट बस मांगो माटा वो तहारू करगाने बे बॉडी एक देख के नैति निशा इट बस या कि वो या बॉडी एक देख का किया हत्या अप्रैल मासे हाईवेंडर तमाम රුසියාව आमिकट बेंदुनी इट बस ए बेंदिला दवस पहलवक ट्रेलिंग एकिन पस्से इस्सर हरदेम लाइन एකට දානවා කියලා ඊට පස්සේ දැන් දවස් 20ක් වෙනවා මේ වෙනතුරු කිසිම තොරතුරක් නැහැ. ජනාධිපතිතුමා හරි මෙතියමතුමා හරි මොකක් හරි හෙන් මෙදිහත් කළා මේ අහිංසක රණවිරු බිඳුන්දවරුන් දිහා අඩුම ගානේ බලයි කියලා මොකද වෙන්නේ කියලා. අතුලෙන් අපිට නියෝජිතය කෙව්වා කමල් කියලා. අපි මේ ෆයිල් එක බාර දෙන්න යනකොට ඔහු කියනවා මෙතනින් නිකුත් කරන්නේ වීසා එකක් පමණයි කියලා. එතකොට මේක සම්බන්ධතාවයක් නැහැ රුසියානු රජයත් එක්ක හරහා වීසා එකක් ඕන කෙනෙකුට පොඩි ළමයිටත් නිකුත් කරන්න පුළුවන්ලු. මේක ගැන යාලට ලොකු මේකක් දරා ගන්න බෑ කියනවා. බලාපොරොත්තු වෙන්න බෑ කියනවා. අපි බලාපොරොත්තු උනේ අපි දැන් හැම තැනටම ලිපි බාර දීලා තියෙනවා. අපිට ගෙවල් වල නිදහසේ ඉන්න බෑ. මේක අපිට හිතට වදයක් මේ මිනිස්සුන්ට තොරතුරක් නැති හින්දා. නමුත් මෙතුමා කතා කරපු විදිහට මේක රුසියානු වලට දැනුවත් කරයිද කියන එකත් මට සැකයි. කෙසේ වෙතත් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. විදේශ කටයුතු අමාත්‍යාංශයත් ආරක්ෂක අංශත් විසින් ශ්‍රී ලංකීය පුරවැසියෝ කුමන හේතු නිසා විදේශගත වුණත් ඔවුන්ට පත් වෙලා තියෙන දුෂ්කරතාවයෙන් බේරා ගැනීම සඳහා ආණ්ඩුවක් වශයෙන් සක්‍රීය ලෙස මැදිහත්. නමුත් අපි සියලු දෙනා පුරවැසියන් ලෙස තේරුම් කරගත යුත්තේ නීත්‍යානුකූල නොවන මාර්ගවලින් විදේශගත වීම නවත්තන ලෙසට විදේශ සේවා නියුක්ත කාර්යාංශයත් ඒ කාර්යාංශ භාර අමාත්‍යවරුන් විදේශ කටයුතු අමාත්‍යාංශයත් වෙනත් රටවල තානාපති කාර්යාලයත් දිගින් දිගටම මහ ජනතාව දැනුවත් කරනවා නීත්‍යානුකූල නොවන ආකාරයේ රටවලට යන්න එපා. එපා කියද්දිම දැනදැනම එසේ කරනවා නම් ඒකෙදී ඇතිවන තත්වයට පමණක් රජයට උත්තර සොයන්නේ කියන එක සාධාරණ වෙන්නේ නැහැ. ඒ නිසා අපි පුරවැසියන් ලෙස මේ කියන අන්තරාදායක තත්වයන්ගෙන් වළක්වා ගැනීම සඳහා දායකත්වයක් ලැබිය යුතුයි.